තමන්ට දීලා දීපු නාට්‍යයේ තිරපිටපත වැරදිට රඟපාපු හින්දා තමයි ඒ ඇමති ධූරයෙන් එළවන්නේ. ඒ වගේම තමයි ඊගාවට. හැබැයි ඒකේ අන්තිම හරිය නම් බොහොම හොඳට සුසිල් ප්‍රේමජයන්ත රඟපෑවා. හැබැයි ඔවුන් ඇමති ධූර වලින් ඔවුන් ඉවත් කරන්නේ නැහැ. සුසිල් ප්‍රේමජයන්තට අත්වෙච්ච ඉරණම එක බලනකොට විමල් වීරවංශල ගම්මන්පිල්ල කරේ ආණ්ඩුවම ලියලා දීපු පිටපතකට රඟපාපු එක කියලා. සුසිල් කියන්නේ හොඳ චරිතයක් නෙවෙයි. දේශපාලන කුපාඩිකමට පාසු ප්‍රහාරය වෙන්න දීලා බලාගෙන හිටපු මෛත්‍රී අපිට ඊත්තු ගන්නන්න හදනවා. එයා හරි හොඳයි කියලා. මේ සෙනග ගුණාට අන්දන ඊගාව තුරුම්පුව තමයි සුසිල් ප්‍රේමජයන්තලා මේ ගහමින් ඉන්නේ. සුසිල් ප්‍රේමජයන්ත ඔහුගේ ඇමති ධූරයෙන් අයින් කරනවා. අයින් කරනවා කියලා කියන්නේ කනට ගහලා එලවනවා. මේ සුසිල් ප්‍රේමජයන්ත නා තමන්ට දීලා දීපු නාට්‍යයේ තිරපිටපත වැරදිට රඟපාපු හින්දා තමයි ඒ ඇමති ධූරයෙන් එලවන්නේ. හැබැයි ඒකේ අන්තිම හරිය නම් බොහොම හොඳට සුසිල් ප්‍රේමජයන්ත රඟපෑවා. ඉතින් මේක ඇත්තටම සුසිල් ප්‍රේමජයන්ත භූමිකාවත් පොඩි නාට්‍ය ස්වභාවයක් තමයි අපිට පේන්න තියෙන්නේ. අපි මුලින්ම මේම ගමුකෝ. විමල් වීරවංශල, ගම්මන්පිල්ල, වාසුදේවල වගේ අය ආණ්ඩුව විවේචනය කරමින් ගියා බොහොම වේගෙන්. ආමත් එහෙමයි. හැබැයි ඔවුන් ඇමති ධූර වලින් ඔවුන් ඉවත් කරන්නේ නැහැ. ඒගොල්ලන් ඉවත් කරනවා වෙනුවට උදාහරණයකට ගත්තොත් විමල් වීරවංශගේ පක්ෂෙන් මාතර දිස්ත්‍රික්කෙන් ඡන්ද ඉල්ලපු නිරෝෂන් ප්‍රේමචන්ද්‍ර ඔහුට ITN එකේ සභාපතිකමත් හම්බ වෙනවා නිරෝෂන් ප්‍රේමරත්නට. එතකොට නිරෝෂන්ට ITN සභාපතිකම හම්බ වෙන්නේ විමල් වීරවංශල මේ අනිත් පැත්තෙන් ආණ්ඩුව විවේචනය කරමින් එන වෙලාවක. එතකොට ගෝඨාභය රාජපක්ෂ කියනවා ඒගොල්ලෝ මොනවා කිව්වත් මගේ බලාපොරොත්තුවක් නැහැ ආණ්ඩුවෙන් මේ එලවන්න. එහෙම නැත්නම් ඇමතිකමින් එලවන්න. ඒ වගේ කෑල්ලක් ගෝඨාභයගේ පැත්තෙනුත් ඇහෙනවා. එතකොට හිතෙන්නේ නැද්ද එහෙමනම් සුසිල් ප්‍රේමජයන්තට අත්වෙච්ච ඉරණම එක බලනකොට විමල් වීරවංශල ගම්මන්පිල්ල කරේ ආණ්ඩුවම ලියලා දීපු පිටපතකට රඟපාපු එක කියලා. එතකොට ඒකෙන් කියන්නේ සුසිල් ප්‍රේමජයන්ත මේ ආණ්ඩුවේ තිරපිටපතේ තවත් නළුවෙක් නෙවෙයි කියලා. සුසිල් ප්‍රේමජයන්ත නළුවෙක් තමයි. ප්‍රශ්නේ තියෙන සුසිල් ප්‍රේමජයන්තට වෙන් කරලා දීපු චරිතය වෙනුවට එයා වෙන චරිතයක් රඟපානවා. එයාට ලියලා දීපු දෙබස් ටික වෙනුවට එයා වෙන දෙබස් ටිකක් කියනවා. සුසිල් ප්‍රේමජයන්ත පොළට ගිහිල්ලා පොළේ ඉන්න මිනිස්සු අහපුවාම බඩු මිල ගැන, එළවලු මිල ගැන සුසිල් ප්‍රේමජයන්ත කියනවා කෘෂිකර්ම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගත්ත වැරදි තීන්දුව తీරන නිසා තමයි අද බඩු මිල වැඩි උනේ කියලා. අන්න එයාට ලියලා දීපු නැති දෙවසක් කියනවා. හැබැයි ඒක පෙන්වන්නේ ජනතාව වෙනුවෙන් කතා කරපු ජනතාවාදී ප්‍රකාශයක් විදිහට. ඇත්තටම සුසිල් ප්‍රේමජයන්ත කියන්නේ මේ හොඳ දේශපාලඥයෙක් නෙවෙයි. මේ ආණ්ඩුව බලයට ගේන්න ඕනෑ තරම්ම වැරදි ප්‍රකාශ කරපු, ගොන් කතා කියපු, මිනිස්සුන්ව මුලා කරන්න බොරු කියපු දේශපාලඥයෙක්. ඒ හින්දා සුසිල් කියන්නේ හොඳ චරිතයක් නෙවෙයි. අපිට එහෙම හිතන්නවත් බෑ. හැබැයි සුසිල්ට අර තිරපිටපතෙන් එහා ගිහින් හරිද ඕව ඇක්ටිං කරන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච අලකලංචිය තමයි මේ පහුගිය දවස්වල සිද්ධ වුනේ. දැන් අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි ඊගාවට සුසිල් ප්‍රේමජයන්ත එළියට එන ගමන් කියනවා. ඇමතිකම දාලා එළියට එන ගමන් කියනවා මං ජනතාව වෙනුවෙන් කතා කරේ, මං ඇත්ත කතා කරේ, මං කවදත් ඇත්ත කියන මිනිහා කියලා එයා වෙන ලකුණු ටිකක් හදා ගන්නවා. එතකොට මෛත්‍රීපාල සිරිසේන එයා කෑ ගහනවා සුසිල්ද කරපු වැඩේ වැරදි, ආරකද මේකද කියලා එයා කෑ ගහනවා. ඒ කියලා කියනවා පහුගිය යහපාලන ආණ්ඩු කාලේ මං තනි වෙලා හිටි, මට විපක්ෂයක් තිබුණේ, මට අගමැති කෙනෙක් හිටියේ නැ, මට ආණ්ඩුවක් තිබුණේ, මට ඇමතිවරු හිටියේ නැ, එහෙම ටිකක් කියනවා. එතකොට හැබැයි එයා අමතක කරවන්න හදනවා ඒ ටික කියලා. එයා තමයි අර පරාද වෙච්ච මහින්ද රාජපක්ෂව බලහත්කාරයෙන් ගෙනල්ලා, ව්‍යවස්ථා විරෝධීව ගෙනල්ලා අගමැති පුටුවේ ඉඳෙව්වේ මෛත්‍රී බව. මෛත්‍රී අපිට අමතක කරවන්න හදනවා. පාස්කු ප්‍රහාරයේ වෙන්න දීලා බලාගෙන හිටපු දේශපාලන කුපාඩිකමට පාසු ප්‍රහාරයේ වෙන්න දීලා බලාගෙන හිටපු මෛත්‍රී අපිට ඊත්තු ගන්නන්න හදනවා එයා හරි හොඳයි කියලා. ඒ විතරක් නෙවෙයි, ඒත් එක්ක
සුසිල් ප්‍රේමජයන්තලා දයාසිරිලා අර මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙට් එක කියලා අපි හඳුන්වන්නේ. ඒ සෙට් එක පෙන්වන්න හදනවා මේ ඒගොල්ලෝ හරිම හොඳයි. ඒගොල්ලෝ හොරකම් කරලා නැහැ. ඒගොල්ලෝ වංචා කරලා නැහැ. ඒගොල්ලෝ බලුකම් කරලා නැහැ. ඒගොල්ලෝ තක්කඩි වැඩ කරලා නැහැ කියලා පෙන්වන්න ඒගොල්ලෝ හදනවා. ඒ අර අන්නේ ඒක තමයි අර කතා කරන වෙනස් දේශපාලන සංස්කෘතිය. දැන් මේ මොකද කරන්නේ? මෛත්‍රිය ඉස්සරහට දාගෙන ඊගාව ජනාධිපති වෙනට මෛත්‍රිය අරගෙන එන්න මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ලේබල් එක ගහගත්ත සෙට් එක අමුතු චරිතයක් දැන් රඟපානවා. මිනිසුන්ට අමතක නෑ මේගොල්ලෝ මේ අවුරුදු ගානක් රටපාලනය කරනකොට සිද්ධ වෙච්ච දේවල් ටික මිනිසුන්ට අමතක වෙලා නෑ. හැබැයි අමතක කරවන්න හදනවා. ඒ නිසා තමයි අර මෙහෙම කතාවක් එන්නේ. සුසිල්ට යන්න යනකොට සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යංශෙන් එළියට යන්න යනකොට ත්‍රිවිල් එකක යන්නේ. යාට යන්න වාහන නැහැ. දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා. මාර හොඳ දේශපාලඥයෙක් හරි හම්බ කරගෙන නැහැ. යන්න වාහනයක් නැහැ. එයා යන්නේ ත්‍රිවිල් එකක කියලා අපිට හිතෙනවා. 1 කෝටි 66 ලක්ෂයක් මේ රටේ ඡන්දදායකයන්ට එහෙම නැත්නම් මේ 1 කෝටි 66 ලක්ෂයක් කියලා කියන පහුගිය මහමැතිවරණයට ලියාපදිංචි ඡන්දදායකයෝ ටික මේ අයට හිතෙනවා මේ අයගෙන් අති බහුතරයකට පොඩි අනුකම්පාවක් වෙනවා සුසිල් ප්‍රේමජයන්ත ගැන. ඇත්තටම මේගොල්ලෝ මේ රටේ ඡන්දදායකයෝ හරි පුරවැසියෝ හරි සෙනඟ හරි කියලා කියන්න බෑ. මේ 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 ජනතාව හරි කියලා කියන්න බෑ. ඒගොල්ලන්ට කියන්න වෙන්නේ සෙනඟ කියලා. ඡන්ද දෙන සෙනඟ. මේ සෙනඟ ගුණාට අන්දන ඊගාව තුරුම්පුව තමයි සුසිල් ප්‍රේමජයන්තලා මේ ගහමින් ඉන්නේ. එතකොට තේරුම් ගන්න බලන්නකෝ, සුසිල් ප්‍රේමජයන්ත වාහනයක් නැතුව ත්‍රිවිල් එකක නැගලා තමන්ගේ ගෙදර යනකොට අර සෙනඟට හිතෙන ආකල්පේ හැංගීම සෙනඟට හිතෙනවා මෙයා හරි හොඳා. මෙයා තරම් හොඳ මිනිහෙක් තවත් නැහැ. එතකොට ඒ වගේ හොඳ මිනිසු ටිකක් තමයි දැන් මෛත්‍රී එක්ක ඉන්නේ කියලා. අපිට තියෙන ප්‍රශ්නයක් සුසිල් ගෙන් අහන්න. සුසිල්, ඔයා 2006 ඉඳන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක්. 2006 ඉඳලා මේ වෙනකන් හැම ඡන්දයක්ම දිනලා තියෙනවා. ඒ හැමදාමත් ඔයා පාර්ලිමේන්තුවට තේරිපත් වෙලා තියෙනවා. ඒ තේරිපත් වෙච්ච හැම දවසකම කාපෝ මිත්‍යාක ඔයා අරගෙන තියෙනවා. කාපෝ මිත්‍යාක් කියන්නේ මේ සෙල්ලම් එකක් නෙමෙයි, කෝටි ගාණක් වටින එකක්. අපිට ඔයාගෙන් අහන්න තියෙන්නේ, ඔයා දැන් ත්‍රිවිල් එකේ යන්නේ වට වාහන නැති නිසා නම් ඔයා අර ගත්ත වාහන පර්මිට් වලින් ගත්ත වාහන කො? දැන් ඔයා කියනවනේ මට වාහනයක් නැහැ, ආයේ නීතිඥ වෘත්තියට ගිහිල්ලා කීයක් හරි හම්බ කරගෙන වාහනයක් ගන්න ඕනේ කියලා. එතකොට අර වාහන පර්මිට් එකෙන් ගත්ත වාහන කො? එහෙම නැත්නම් ඊවෙන් වාහන ගන්න නැතුව පර්මිට් එක විකන. ඒ වික සල්ලි වලට මොකද කරේ? එනම් පර්මිට් එක විකුණන එක සදාචාර සම්පන්නද? ඔයා ඔය කියන තරම් දේශපාලන සුද්ධවන්තයෙක් නම් වාහන පර්මිට් එක විකුණන එක හරියද? නිකම් බොරු කිඹුල් කඳුළු හලන්නේ පාළෝ.